පසුගිය කාලවකවානුව තුළ චීනයේ බොහෝ ප්‍රදේශවලට බලපෑ ඉතා අයහපත් කාලගුණය හේතුවෙන් ගං වතුර ඇතුළු බලපෑම් රැසකට එරට ජනතාවට මුහුණ පෑමට සිදු වුණා. එමෙන්ම කොවිඩ් වසංගතය යළි හිස එසවීමත් සමග සංචරණ සීමා ආදී කටයුතු හේතුවෙන් මෙන්ම පවතින උග්‍ර බලශක්තිහිඟය නිසා එරට ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එමෙන්ම කාලගුණික විපර්යාස හමුවේ වගාබීම් විනාශ වීම සහ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ඇනහිටීම ආදී කරුණු හේතුවෙන්ද එරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. එවන් කාරණා සැලකිල්ලට ගනිමින් චීන රජය විසින් නිවේදනය කර ඇත්තේ හදිසියේ ඇතිවන ඕනෑම තත්වයකදී භාවිතයට ගැනීම සඳහා ආහාර ද්‍රව්‍ය රැස්කර ගන්නා ලෙසයි. එමෙන්ම ඒ සඳහා සැපයුම් දාමයන් සුමටව පවත්වාගෙන යන ලෙසත් මිල ස්ථාවරව පවත්වාගෙන යන ලෙසත් චීන රජය එරට ආයතනවලින් ඉල්ලීමක්ද සිදු කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් එම දැනුම් දීම රාජ්‍ය මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීමත් සමග චීන වැසියන් කලබලකාරී ලෙස භාණ්ඩ මිලදී ගැනීමට යොමු වී තිබෙනවා. ඒ හේතුවෙන් උද්ගතව ඇති කලබලකාරී බව මැඩ පැවැත්වීම සඳහා චීන බලධාරීන්ද යොදවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ශීත ඍතුව එළඹීමත් සමග චීනයේ ආහාර මිල සාම්ප්‍රදායිකව ඉහළ යන නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය සතිකෙහි තුළ එරට එළවලු මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළා. පෘථිවි ජෛව ගෝලයේ සමුද්‍ර ජීවීන් සඳහා වඩාත්ම ප්‍රසිද්ධියට පත් ගැලපගෝස් දූපත් අවට සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශය පුළුල් කිරීමට ඉක්වදෝර ජනාධිපතිවරයා විසින් සැලසුම් කර තිබෙනවා. ගැලපගෝස් සමුද්‍ර ආරක්ෂිතය දැනටමත් වර්ග කිලෝමීටර 133,000ක් පමණ වන ලොව විශාලතම සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශයක් වන අතර එය අතිරේක වර්ග කිලෝමීටර 60,000ක් දක්වා පුළුල් කරන බවයි ඉක්වදෝරයේ විසින් දැනුම් දී ඇත්තේ. එම රක්ෂිත කලාප ප්‍රසාරණය කොස්ටරිකාව දෙසට විහිදෙන අතර දුර්ලභ සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සමුද්‍ර ජීවි විශේෂ සඳහා ආහාර සහ සංක්‍රමණ ප්‍රදේශයක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව එලෙස නම් කරන ලද නව සමුද්‍ර රක්ෂිත කලාපයේ ධීවර සහ බොහෝ නාවික කටයුතු තහනම් කිරීමටද පියවරගෙන තිබෙනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.